විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕනේ රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය සේවකයින් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන මාධ්‍ය මේ හැම කෙනෙක්ම මෙම කටයුතු අඛණ්ඩව දිවා රෑ අවුව වැස්ස දහවල රෝග මේ සියල්ල නොතකා කටයුතු කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට සහන සේවකීන්ට පහර දීම් සිදු කරනවා නම් රාජකාරීට බාධා කරනවා නම් එවැනි අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා ඊයේ දින පිළියන්දල පොලිස් වාසමේ හැඩිගම ප්‍රදේශයේදී කැෂ්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව දෑලතර බටහිර ප්‍රදේශයේ භාරව රාජකාරී කරන සංවර්ධන නිලධාරිනියට යම් පුද්ගලයෙකු විසින් යතුරු පැදියකින් පැමිණ පහර දීමක් සිදු කර තිබෙනවා සවස 6:50ට පමණ මේ සිද්ධිය වාර්තා වී තිබෙනි. ඇය රුපියල් 5000 වියලි ආහාර පැකට් තම ප්‍රදේශයේ ජනතාවට බෙදා දීමෙන් අනතුරුව නිවසට යන අවස්ථාවේදී මෙම් පහර දීම සිදු කළ බවට වාර්තා වෙනවා. එම ප්‍රදේශය හුදෙකලා ඇති ප්‍රදේශ හුදෙකලා කර ඇති ප්‍රදේශයක් බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පිළියන්දල පොලිසිය යොදවා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැන් මීට මාස කිහිපයකට පෙර පසුගිය දෙසැම්බර් 2 වෙනිදා බණ්ඩාරගම පොලිස් වාසමේ අටලුගම් ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ මුහුණට කෙළ ගැසීමක් සිදු කළ යම් පුද්ගලෙක් එහිදී අදාළ පුද්ගලයාට නඩු පැවරීමෙන් අනතුරුව මේ වන විට අවුරුදු 6ක සිර දඬුවම් විඳිමින් ඔහු බන්ධනාගාරයේ පසු වෙනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ට සහන සේවකීන්ට මෙම කටයුතු වල නිරත වන අයට රාජකාරීට බාධා කරනවා නම් කෙනෙක් ඒ වගේම අදාළ නියෝග වලට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එවැනි ක්‍රියාවලින් වළකින් ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය